අපේ හැමතෙරනේ අපි දන්නවා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අකාලික ධර්මයක් කියන කාරණේ. හැබැයි අපේ රටේ තරම් අර කාලීන ධර්මදේශනා වෙන කවර රටකවත් ජනප්‍රිය නැහැ කියලා හිතෙනවා. මේ එක්තරා විදිහින් මේ කාලීන ධර්මදේශනා මෙච්චර ජනප්‍රිය වෙන්නට හේතුව හැටියට ඔබ වහන්සේ දකින්නේ මොකද? මොකද ධර්මය අකාලිකයි, කිසිදු වෙනසක් නැහැ. නමුත් කාලීන ධර්මදේශනා තමයි බෙහෙවින් ජනප්‍රිය. මෙහෙමනේ ලංකාවේ කාලීන ධර්මදේශනා කියලා කියන ඒවා දිහා බලන්නකෝ. මේ ගිහියෝවත් ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැති කුණු කතා කියන පැවිද්දෝ නැද්ද? එහෙමයි. ඉතාම නරක කතා. ඒවා මේ ප්‍රශස්ත සමාජයක ආමන්ත්‍රණය කරන්න පුළුවන් ඒවා නෙමෙයි. එතකොට මේ ප්‍රසිද්ධ සමාජයක මිනිස්සු හරි ප්‍රබුද්ධයි නෙමේ යුගයේ. ඒ බඳු ප්‍රබුද්ධ යුගයක භික්ෂුවක් ධර්මාසනයේ වාඩි වෙලා කතා කරනකොට මොන තරම් ශික්ෂණයක් තියෙන්න ඕනද? හේතුව ඔය වාඩි වෙලා බණ කියන එක ඒ භික්ෂුවගේ පුද්ගලික අසුනක් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේට අයිති ආසනේ. මට කැමැති දේවල් කියන්න පුළුවන්. ඒක මගේ පුද්ගලික අදහස. හැබැයි ධර්මාසනයකට පාවිච්චි නොකළ යුතුයි. ධර්මාසනයේ වාඩි වෙලා යම් භික්ෂුවක් එයාට කැමැති කතාන්දර කියනවනම්, කැමැති දේවල් කියන්න හදනවනම්, ඒ කැමැති දේවල් කියන එකෙන් පේන්නේ ඒ භික්ෂුවගේ කඩා වැටිච්ච කමමයි. ඔය කාලීන දේශනා කියලා කතා කරන ගොඩාක් කතාවල සමහර ගිහියොන්ටයි පැවිද්දොන්ටයි කිසිම අදාළකමක් නැති අනවශ්‍ය කතා ගොඩක් තියෙන්නේ. ඔය කාලීන බණ කියලා අහපු නැගිටින කෙනෙක්ගෙන් අහන්නකො එයා මොනවද ඔලුවට ගත්තේ කියලා. එයා මොකුත් ඔලුවට අරන්නේ නැහැ. ඔය ලංකාවේ කාලීන බණ කියලා කියන්නේ මිනිස්සු hina වෙන්න ආමන්ත්‍රණය කරන එකට. මම කියන්නේ hina වෙන්න බණ අහන්න එපා. hina වෙන්න YouTube එකේ වීඩියෝ බලන්න. YouTube එකේ තියෙනවා සමහර විහිළුම කරන මහත්තුරුන්ගේ වීඩියෝ. එතකොට ඒ hina වෙන්න බණ අහන්න ඕනේ නැහැ. මේ hina වෙන්න බණ අහන්න එන්නත් එපා ධර්මශාලාවලට. hina වෙන්න ඕන නම් මේ YouTube එකේ වීඩියෝ තියෙන ඕන තරම් hina යන්න. ඒවා බැලුවාම හරි. ලංකාවේ මිනිස්සු කාලීනයි කියලා කියන්නේ hina වෙන්න භික්ෂුව කතා කරනවා කියන එක. එතකොට දැන් මිනිසුන්ගේ තිල්ලු මෙතන තියෙනකොට සමහර භික්ෂුවකටත් ධර්මකාමීව පටිච්ච සමුප්පාදේ ස්කන්ධ ධාතු ආයතන ආර්ය මාර්ගය සහ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මේ වගේ අර බුදුදහමේ කේන්ද්‍රගත සාකච්ඡා තියෙනවනේ. ඒ කේන්ද්‍රගත සාකච්ඡා එකක්වත් දන්නේ නැති තැනක සමහරට පැවිද්දෙකුටත් හිතෙන්න පුළුවන් මිනිසු මෙන්න මේ වගේ දෙයකට රුචි කරනවා කියලා හිතාගෙන ඔඩියන්ස් එක හිනස්සවන්න භික්ෂුවක් කතා කරනවා වෙන්න පුළුවන්. එතකොට මේ භික්ෂුවට ඒක ඇතුලේ තියෙන්නේ ධර්මයේ නොදන්නාකම එකක්. ගිහියන්ටත් තියෙන එතන භික්ෂුත්වය සහ ධර්මාසනයේ හැඩය. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ආකෘතිකගත වීම නොදන්නාකම. ඒ නිසා එහෙම කාලීන බණ කියලා જાතියක් නැහැ. මේ කාලේ කාලීනයි කියලා කියන්නේ කුණු කතා කියන එකට. නමුත් පටිච්ච සමුප්පාදය ආදී ධර්මයේ මේ යුගයේ මතු වුණොත් ඒ මතු වෙච්ච තැනක අදත් නිවෙනවා, හෙටත් නිවෙනවා, ඉදත් නිවුණා. ලබන මාසෙත් නිවේවි. ඒ නිසා නිවීම නම් අකාලික බුද්ධ වචනය ඉස්මතු වීම තැනකම ඇතිවෙන එකක් මිසක් ඒ පුද්ගලික භික්ෂුන් වහන්සේලාගේ පුද්ගලික කතා ඉස්මතු වීම තුළ ඇතිවෙන එකක් නෙමෙයි. මොකද දේශනාවේ ප්‍රධාන ඉලක්කය තේරුම් ගන්න එපාය. ප්‍රධාන ඉලක්කය තමයි නිවීම. අපි හඳුන්නේ මෙතෙන්දී මේ පූජා වර්ගත් සෑහෙන දුරට බලපාලා තියෙනවා. දැන් මේක මේ අසන්නෙක් මට අහන්න කියපු ප්‍රශ්නයක්. සුවඳ විලවුන් පූජා තියෙනවා, මල් පූජා තියෙනවා, පිච්ච මල් පූජා තියෙනවා. එක එක ස්වාමීන් වහන්සේලා මුල් වෙලා මේවා කරනවා. මේ වයින් ලබන්න පුළුවන් විවිධාකාරයේ කුසල තියෙනවද? අරකට වඩා මේක ඊටා උතුම් වෙනවද? මෙවැනි පූජා වලට සම්බන්ධ වීම ඊටා ඉහළ කුසල කර්මයක්ද? මේක නිවනට අදාළ වෙන්නේ කොහොමද? ඇත්තටම ওই සියලු පූජා වලට වඩා වැදගත් වෙන්නේ Tamanගේ හෘද සාක්ෂිය කෙලෙසුන්ගෙන් දුර්ගන්ධය හමන් නැති විදියට බුදුරජාණන් වහන්සේට පූජා කරන මට්ටම. ඒකට ලඝු කරන්න පුළුවන් මේ පැත්තේ මොනවත් පූජාවක් නැහැ. වර්තමානයේ එක එක ස්වාමීන් වහන්සේලා ගොඩක් පූජා හදාගෙන ඉන්නවා. ඒවා නරකයිම කියන්නත් බෑ. ඒ වයින් ඒ මිනිස්සු අවස්ථානුකූලව නිවීම නියෝජනය කරන බවක් ඒ පූජාවල් වලින් අපිට පේන්න තියෙනවා. අවස්ථාවට නිවෙනවා. නමුත් අර ලෝකේ සුන්දරම පූජාව විදියට මම නම් සලකන්නේ අතිශය අසිරිමත් පූජා විදියට සලකන්නේ Tamanගේ හෘද සාක්ෂිය බුදුරජාණන් වහන්සේට පූජා කරන එක. ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒක ලේසි වැඩක් නෙමෙයි. හෘද සාක්ෂිය තුල කෙලෙස් ගතිය ටිකක් අඩු කරලා බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්න. ඒ ශක්තිමත් වීම තුලින් ඔබට පූජාවක් කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේට ඒක මං හිතනවා ඒකේ අසිරිමත්ම පූජාව කියලා. ලංකාවේ ගොඩක් පූජා තියෙනවා. පස්සේ කාලේ හදාගත්ත පූජා ඒවා මේ බුදුරජාණන් වහන්සේම කියපුවා නෙමෙයි. ඔය ගිතෙල් පූජා රව මේවා කරන පූජා තියෙනවා. ඒවා මේ පස්සේ කාලේ සපත්තු පූජාක් මම හිතන්නේ නොඑක් පූජා තියෙනවා. වර්තමානයේ සමහර පූජා තියෙනවා ඒවා කිසිම පදනමක් ඇතුව කරන ඒවා නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේට කරන පූජාවන්ගේ අර්ථය අපි තා හොඳින් තේරුම් ගන්න ඕනනේ. ඒ පූජාවන්ගේ අර්ථය තුල විදර්ශනාත්මක හැඩයක් තියෙනවා. අර බුදුරජාණන්සේ වදාළ පූජාවන් වල විදර්ශනාත්මක හැඩයක් තියෙනවා. ඒ විදර්ශනාත්මක හැඩේ මතුවෙන විදිහට තමයි මල් පූජාව පවා ගොඩ නැගිලා තියෙන්නේ. පහන පත්තු වෙනකොට පහනේ තෙල් ටිකද දැවි දැවි යනවා, තිරයද දැවි දැවි යනවා. ඒ නිසා පහන් දැල්ලත් නිවි නිවි පත්තු වෙනවා. ඒ අන්නේ ඒ වගේ මගේ මා තුල නිරන්තරයෙන් දැවි දැවි යන නාම රූප පරම්පරාව සම්බන්ධ සාකච්ඡාවක් දැල්වපු පහන ඇතුලේ තියෙනවා. ඒක අපිට දකින්න බැරි වීමේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. සුවඳ කූර පත්තු කළාම මේ කෙලස් ටික පිච්චි පිච්චි යනකොට සීලාදී ආධ්‍යාත්මික ගුණධර්මයේ ගුණ සුවඳ විහිදිලා යනකොට දැවෙන්න කිසිවක් නැතුව ඉතුරු වන අන්තිම ශරීරයේ දරන රහතන් වහන්සේ සම්බන්ධව ගැඹුරු සාකච්ඡාවක් තියෙනවා. ඒ හැම දෙයකම ගැඹුරු අර්ථයක් තියෙන විදර්ශනාත්මක අර්ථයක්. මොකද හැම තැනකම කමඨාන් තියෙනවා. හැම තැනකම ලිප පත්තු කරන වෙලාවෙත් කමඨාන් තියෙනවා. අපි අර තුන් පැත්තෙන් ලිපට දර දැම්මට පස්සේ දර ලිප පත්තු කරාම දර ටික ඇවිල්ලා එනකොට දර ගින්දර අඩු කරන්න ඕන නම් අපි තුන් පැත්තකින් දර එළියට අදිනවා. අන්න ඒ වගේ ඇසද රූපයද චක්කු විඥානයේද කියන තුනම එකතු වෙච්ච තැනක තමයි චක්කු සම්පස්සේ නිසා ඇවිලෙන්නේ අපේ සිත. පේන මට්ටම තුලමයි ඇවිලෙන්නේ. ඇහෙන මට්ටම තුලමයි ඇවිලෙන්නේ. අහපු නැති, පෙනුණු නැති, දැකපු නැති දේවල් සම්බන්ධව අපි කවදාවත් ඇවිලිලා නැහැ. එතකොට මේ ඇවිලෙන්නේ මේ පේන මට්ටම තුල. පේන මට්ටම කියන්නේ බාහිර ආයතනයයි අභ්‍යන්තර ආයතනයයි සිතයි තුන එකතු වෙන මට්ටම. ඒ තුන වෙන් කරලා බැලුවට පස්සේ ඇවිලෙන්න කිසි හේතුවක් නැහැ. හරියට දර ටික තුන් පැත්තකින් ඇද්දාම ඇවිලෙන්නේ නැහැ වගේ. ඔය වගේ ලිප දිහා බලාගෙනත් විදර්ශනාත්මක කමඨහන් තියෙන එකේ ඔය පුද පූජාවල ඕනෑ තරම් කමඨහන් තියෙනවා. වර්තමාන බෞද්ධයගේ අනාථකම තමයි ඒගොල්ලෝ පරම්පරානුගතව කරපු සමහර අනවශ්‍ය දේවල් ටිකක් තියෙනවා. ඒ අනවශ්‍ය දේවල් අතර මූලික භාගතුන් හසික ධර්මයේ මතු කරගන්න අදක්ෂ වෙලා තියෙනවා. අනිත් එක තමයි වර්තමානයේ මිනිස්සු රැල්ලට එක එක පූජා හදාගෙන කරනවා. ඒවා ගොඩාක් පදනම් සහිත පූජා නෙමෙයි, පදනම් විරහිත පූජා. ඒවා අනවශ්‍ය මැදිහත් වීම විදියටයි බුද්ධ ශාසනය පෙන්වන්නේ. ඒ නිසා සියලුම පූජාවන් අභිභවනය කරන Tamanගේ අභ්‍යන්තර සිත සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ගුණධර්ම මතින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ආසනයට ගෙනියන්න උත්සාහ කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව තුළ අපට පැහැදිලි වෙන දෙයක් තියෙනවා. අර බුදුරජාණන් වහන්සේ පළවෙනි රහත් 69ටම ආමන්ත්‍රණය කරලා කිව්වා බොහෝ ජනයාට සැප පිණිස හැසිරෙන්න කියලා. ඒත් එක්කම උන්වහන්සේ මතු කළ ලස්සන දෙයක්. ආදි කල්යාණ වෙච්ච, මජ්ජේ කල්යාණ වෙච්ච, ඒ වාක්‍ය එහෙම තියෙනවා. එහෙම. පරියෝසානී කල්යාණ වෙච්ච. මුලත් කල්යාණ, මැදත් කල්යාණ, අගත් කල්යාණ ධර්මයේම කියන්නේ. අර ඔබතුමී කියවනේ කාලීන බණ ගැන කතාවක්. එහෙම ඒවා කියන්න නෙමෙයි කිව්වේ. මුලත් කල්යාණ වෙච්ච, ඒ කියන්නේ ශික්ෂණීය, මැද කල්යාණ වෙච්ච සමාහිත බව, අග කල්යාණ වෙච්ච ප්‍රඥාවෙන් විමසන කෞශල්‍ය, මෙන්න මේ සම්බන්ධ සාකච්ඡාවේ කරන්න කිව්වේ. ඒ නිසා ඔබතුමිය දැන හෝ නොදැන ඔය කාලීන බණ ගැන අහපු කතාවත් මෙතනට ඉතා සාධාරණයි. මොකද ඒ කාලීන බණවල බලන්න ඕන අර පළවෙනි රහත් 69 අමතලා බුදුරජාණන් වහන්සේ වදාළ අර්ථයේ මේ භික්ෂුව කොච්චර දරනවද කියලා. මේ භික්ෂුව ඒ වගකීම කොච්චර අරන්ද ධර්මාසනේ වාඩි වෙලා තියෙන්නේ. ශික්ෂණයේද සමාහිතභාවයේද ප්‍රඥාගෝචර ශ්‍රාවකෙක් විදියට අර හේතුඵල ධම ඔස්සේ සමුදේවන නිරුද්ධ වෙන ලෝකයේ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් දකින්න දාර්ශනික හැඩයක් ඔස්සේ විමසන්න පුළුවන් කොයිතරම් ආමන්ත්‍රණයක් ධර්මාසනෙන් ලැබෙනවද කියන සාකච්ඡාව ඉතා වැදගත්. ඒත් එක්කම බුදුරජාණන් වහන්සේ හරි අනුකම්පාසගත ප්‍රකාශනයක් කළා පළවෙනි රහත් 69ට. මොකද්ද? මහණෙනි, කෙලෙස් අඩු මිනිස්සු ඉන්නවා. කෙලෙස් වලින් බැටකාලා බරපතල විදියට කෙලෙසුන්ගේ ගිලිච්ච මිනිසු නම් ගොඩ ගන්න විදියක් නැහැ. හැබැයි මේ සමාජයේ ඉන්නවා ස්වභාවයෙන් කෙලෙස් අඩු මිනිස්සු. මහණෙනි, නුඹලා ගිහින් මේ මිනිසුන්ට කතා නොකළොත්, නුඹලා ගිහින් මේ මිනිසුන්ට පාරේ හම්බ වෙනකොට ඒ අයට කතා නොකළොත් එහෙම ඒ මිනිස්සු ආයෙත් කඩාගෙන වැටේ. පිරිහි. එනිසා ස්වභාවයෙන් ගිහි මිනිසුන්ගේ කෙලෙස් අඩු මිනිස්සු ඉන්නවා. ඒ මිනිසුන්ට අපි ආමන්ත්‍රණය කරන්න ඕන. කෙලෙසුන්ගෙන් බැටකාලා කෙලෙසුන්ගෙන් ගිලා බැස්ස මිනිසු නම් ගොඩ ගන්න බැරි වෙයි. නමුත් එහෙම කෙලෙස් අඩු මිනිස්සු අදත් ඉන්නවා. ඒ කෙලෙස් අඩු මිනිසුන්ට අපි තා කරුණාවෙන් යෝජනා කරමු. ධර්මයේ ඔබ කරා පැමිණෙන්නේ නැත්නම් ධර්මයේ හොයාගෙන ලුහුබඳින්න භාග්‍යවතුන් වහන්සේ පළවෙනි රහත් 60 නම අමතා කළ ආමන්ත්‍රණයට අදාළ ඒ ආමන්ත්‍රණයට සාධනීය සාධාරණයක් වන ධර්මයේම ගවේෂණය කරන්න අද ධර්මයේද අධර්මයේද හරියට හොයාගන්න බැරි තැනක බෞද්ධයා නාත වෙලා ඉන්නවා. ඒ නිසා ධර්මයයි අධර්මයයි දෙක පැහැදිලිව හඳුනාගෙන ධර්මයේ තුල ශක්තිමත් වෙලා නිවෙන්න බලන්න. ඔබ ධර්මයට ආවොත් දවසින් දවස නිවෙන පැත්තට එයි. ඕග තරණය නිවන් තොටුපළ වෙත එතෙර කෙරෙන යාත්‍රාව.